දවසක් විවාද ලැබෙන තාත්තේ පුතේ දුවේ රැකවරණය කියන දේ පුදුමාකාර ශක්තියක් දරුවෙක් අම්මගේ කුස තුල ජීවත් වෙනකොට මේ දරුවට රැකවරණය පුදුමාකාර විදියට ඒ දරුවා හදා ගන්න අම්මා මේ පැත්තට හැරෙනකොට නිදාගද්දී ආග ඒක පැටලෙන්නේ නැතුව ගන්නට හදා ගන්න ඒ සමේ අලුතෙන් කියන්න ඕනේ නැහැ රැකවරණය කියන දේ. මේක මේ මිනිස්යාගේ ජීවිතයේට ස්වභාවයෙන්ම පිහිටලා තියෙන දෙයක් රැකවරණය කියන දේ. නමුත් මේ රැකවරණය කියන දේ ඒ නිසා නැති වුණොත් කාර්ය නේ එතනදී තමයි විනාශය පටන් ගන්නෙ. මම බලලා තියෙනවා වීඩියෝ ක්ලිප් එකක්. මේ ගබ්සහ කරන දරුවෙක්ගේ වීඩියෝ ක්ලිප් එකක්. ඒතකොට මේ අඬුව දානකොට ඇතුළට මේ දරුවා කොහොමද නේ එහෙට මෙහෙට යන්නේ? නේ මෙයා බේරෙන්න පුදුමාකාර උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ මේ දරුවට දැනෙනවා මේ මොහොතේදී මාව මරන්නයි යන්නේ මාව විනාශ කරන්නයි යන්නේ කියන එක. එතකොට මේ දැනීම ඔබේ මගේ ජීවිතයට තියෙනවා. ඒ නිසා තමයි ගින්දර ගාවට ගියාම ඔබට මට දැනෙනවා දැන් පිච්චෙයි කියලා. වතුර ගාවට ගියොත් කාරේ පීනන්න දන්නේ නැත්තම් දන්නව වැටුනොත් ගිලෙයි කියලා. ඒ නිසා දැන් කන කෑම ගත්තොත් කාරී ඒකේ වසවිස තියෙනකොට දන්නවා මේක ඔබේ විනාශකාරී කියලා. ඒ නිසා මේ ආරක්ෂාව කියන දේ නිරන්තරයෙන්ම ඉල්ලනවා. ඒ නිසා තමයි හදිස්සිය හරි නිකන් දූවිලි අංශුවක් හරි නහයට ගියොත් ඇචුම් ගල කිමුන් යනවා. නේ. ඒකට අග්ගල එහෙම වෙනවා. නේ. එක පාට මේ මොහොතේදී උගුරට වනහරි ඇතුල් වුණ ගාම පැනල් අංගර ඉබේටම මේ වෙනවා. නේ. කකුල තිබ්බොත් කාරේ කටුබඳුනකට අග්ගල උඩට ගන්නවා ආයේ දැන්නේ කටුනේ මට ගන්න ඕනනේ කියන කතන්දරයක් නැහැ ඒ නිසා මේ මිනිස්සගේ ආරක්ෂාව තමයි මූලිකවම බලාගෙන ඉන්නේ ඒ නිසා තමයි ওই බිල්ඩින් සරවා මේ ඔක්කොම හදනකොට සේෆ්ටි ෆස්ට් නේ කියලා ගහලා තියෙනවා සේෆ්ටි ෆස්ට් කියලා ගහලා තියෙනවා ඉතින් ඒ ගහලා තියෙන්නේ මේ මිනිස්යාට ආරක්ෂාව නැති තැන මිනිස්සගේ ජීවිතේ විනාශයට මුලයි එනම් මම ප්‍රාර්ථනා කරනවා ඔබ ඔබගේ තියෙන මේ ගුණාත්මක භාවය නැති කරගන්න එපා ඔබ ඔබව ආරක්ෂා කරන්න ඔබ ළඟ ඉන්නව ආරක්ෂා කරන්න ඔබ වටේ ඉන්නව ආරක්ෂා කරන්න අනි සියලුම දෙනාව ආරක්ෂා කරන්න දෙවෙන් වහන්සේ මවල දුන්න විශ්වය ගස්කොලන් වන සිව්පාවුන් මේ ගං යూరు මේ හැම එකක්ම ආරක්ෂා කරන්න එදාට ඔබට මට තේරෙවි ඔබ ආරක්ෂාව ලබනවා විතරක් නෙමෙයි ඔබ ආරක්ෂාව අනිත් පැයටත් දෙනවයි කියලා. චිස් වේදයි.